ප්‍රේම කාමරයට ආවට සපෝ කිසිවක් නොදන්නා ලෙස උන්නාය. හොරපාට මූණි තියෙන්නේ. සපෝ ප්‍රේමදස බලා සිටුවාය. හවසර හොඳ අමාචෝරක් දාමුද? ගාණ්ඩ පැහිච්ච අඹගෙඩි දෙකක් තියනවා බේබි. ප්‍රේම කියද්දි කිල්ලෙකේ කටට කෙලේ නෙමෙයි. අනේ හදමුකු ප්‍රේම. කාලකෙන් අමාචෝරක් කෑමේ නෑ. මං හදන් එන්නම්. බබා හම්බ වෙන කාලට මං එක එක තාලට අචාරු හදලා දෙන්නම්. තියුල් අචාරු, වෙරළු අචාරු, ඇඹරළ අචාරු. බබා ලැබෙන කාලයට මට බබෙක් ලැබෙන්නේ කොහොමද? බබෙක් ලැබෙන්නේ මහත්යක වුණාම. මෙහිම බදාගෙන ප්‍රේමා කියද්දි දෙන්නම් බඩවල් අල්ලාගෙන සිනාසුමේ. බදාගෙන හිටියම් බබා ලැබෙනවද ප්‍රේමා? කෙල්ල සිනාසෙමින් ඇසුවාය. එහෙම නෑ. බදාගෙන නිකන් ඉන්නේ නෑනේ. එහෙනම් බේබි ඔය මට කියලා කුණහරප කියව ගන්න. ඉතින් ඒක කුණහරපයක් ඈ. හරි හරි ඒක නෙමේ. එහෙනම් මොකද්ද? ප්‍රේමා දැන් කියන්නට යන්නේ බෑවුමේ මල් කඩන්න යන්න එපා කියලා බව ඇය දනී. අර බෑවුම් පැත්ත තියෙනව නේද? ඒ පැත්ත ෂෝක් මල් තියෙන්නේ ප්‍රේමා. කතාව දැනගෙනම කෙල්ල කීවායි. ඒ මල් එහෙමම තිබ්බ දෙන්. යනවා එහෙම නෙමේ ඒ පැත්තේ මල් කඩන්න. හරි වැඩක් මේ. ඇයි ඒ? යන්න එපා. ඉතින් ඇයි? බේබියෝ ලිස්සල වැටේ. මං බබෙක් කියලා ඉස්සල වැටෙන්න. ඒත් යන්න එපා. ඉතින් ඇයි හදිස්සි යන්න එපා කියන්නේ? නෑ මේ ඇයි? නෑ අර මල්ලි ඉන්නේ. ඔය හිටියේ දවල්ට නිදාගෙන. පව් බේබි ආපු අලුතනේ. බේබි ආපු දවසලත් එහෙමනේ. දවස් තුනක් කුලියලා නිදාගත්තා. මට ආසාවට මූණ බලාගන්න බැරි වුණා ඒ දවස් ටිකේ. හරි ඉතින් එයා මොකද? නෑ ඒ මල්ලි මේ හීනියක් දැකලා. එයා මහදවල් නිදාගෙන හීනක් දැකලාද? ඒකනේ කොල්ල දැකලා තියෙන්නේ බේබි මල් කඩන්න ගියන් බෑවුමින් ලිස්සලා වැටෙනවා. ආ එයා හීනින් දැක්ක කියලා මම මල් කඩන්න නැතුව ඉන්න ඕන? අනේ එහෙම නෙමේ. ඔය හීන කියන ඒවා නිකම් පේන්නෙත් නෑනේ. හැමෝටම පේන්නෙත් නෑනේ. ඉතින් ඒ පැත්තේ තියෙන මල් ලස්සනයිනේ. මේ ළඟපාත එහෙම මල් නෑ. ලස්සන මල් පිපින්නේ කොහොමත් කඩා ගන්න අමාරු තැන්වලනේ බේබි. ප්‍රේමා කිවි කෙල්ලගේ මූණ දෙසම බලාය. එහෙම තමයි පිපෙන්නත් ඕන. අතලං කඩා ගන්න ලේසිට මල් පිපින්නේ නරකයි. ඔය ගඳපාන මල් වගේ මල් කැලේට පිපෙන්නේ නරකයි. අමාරුෙන් දුක් ඉඳලා තමයි මලක් කඩා ගන්න ඕන. ආ එහෙනම් මේ අමාරුයෙන් මේ මල කවුරු හරි කඩා ගන්නකල් ඉන්නේ ආ. ප්‍රේමා කිවි කෙල්ලගේ නිකට මිරිකාය. මං කවදාවත් ප්‍රේම මට ආදරෙයි කියලා නිකම්ම කියන කෙනෙක්ව විශ්වාස කරන්නේ නැහැ. එහෙනම් මියස් දෙකින් එයා මං වෙනේ ලොකු දෙයක් පරිත්‍යාග කරනවා දකින්න ඕන. මං වෙනින් දුක් විඳිනවා මට පේන්න ඕන. එයා කා වෙනින්වත් මං වෙනුවෙන් තරම් දුක් ඉඳලා නැති වෙන්න ඕන. සපෝගේ මේ කතාව සාලේ ඇඳුනා මිනුම් අම්මා දසාගෙන. ඇය තම දුවගෙන අප්‍රමාණ ලෙස සතුටු වුණායි. තව එයා මගේ මේ අතක්වත් අල්ලන්නේ නැතුව මට ආදරේ කරන්න ඕන. සෑහෙන කාලයක් කොටිම ප්‍රේම මගේ අම්මා තාත්තා මාව හදන්න දුක් ඉඳලාත් වඩා එයා මං වෙනින් දුක් ඉඳිනවා කියලා මට පේන්න ඕන. අන්න එයාව හම්බෙච්ච දවසට එයා නෙමේ ඉඹගෙන ඉඹගෙන යන්නේ මම. මගේ තියෙන හැමදේම මම යාට දෙනවා. හැමදේම. ඒත් එයා ඊට කලින් ඒ දේවල් ගන්න සුදුසුයි කියලා මට ඔප්පු කරලා පෙන්නන්න ඕන. ආදරය වචනවල නෑ ප්‍රේම. මේ වාස වුණ අම්මාගේ පවා පපු ඇවිලීගෙන ගියේ. ජීවිතේ කවරදාවත් ආදරයක් නොවදි කෙල්ලෙල් ළඟ ආදරය ගැන මේ තරම් සිතුවිලි තිබිය හැකිද? මගේ මේ කොක්කු දිහා බලන්න ප්‍රේම. කෙල්ල ඇඳුන් කමිසේ බොත්තම පන්නා ඇගේ සුදු පපුව ප්‍රේමාට පෙන්වයි. ඒවා රෝසමල් පෙත්තක් වෙනියේ. ලස්සනයි. බේබිගේ මූණට පස්සේ ලස්සන පපුව. ප්‍රේමා කියන ඒවට සුජාතාරද සිනායි. එහිතේ ශබ්ද නොනගා උන්නයි. දැන් ලස්සනයි කියමුකෝ. දැන් ඒවා ෂෝක් එකට තියෙනවා. ඒත් ප්‍රේමා බබාල් ලැබුණම තව බබාල් ලැබුණම වයසට යද්දි මොකද වෙන්නේ? චුට්ට චුට්ට එල්ලෙනවා. තවත් වයසට යද්දි මේවල පිරුණු පාට නෑ වැහැරෙනවා නේද? ආච්චිලාගේ තියෙන්නේ. අද මගේ පපුවට මුණ තියාගෙන ඉන්න කෙනා තව අවුරුදු 30ක් 40කට පස්සේ අර වැහැරිච්ච පපුවට තොලෝ තියාගෙන ඉන්න ආස වෙන්න ඕන. ඉදාට මේ රෝස පාට නෑ, පිරිල නෑ, එල්ලා වැටෙනවා. කිසි ලස්සනක් නෑ. ඒත් එයා අද වගේ එදාටත් මේ පපු ඉඹින්න ආස වෙන්න ඕන. ප්‍රේමා පමණන්ව එයා සවුන් අම්මා දැසල කඳුළු පිසදා ගත්තායි. අන්න එහෙම ඉන්න කෙනෙක් විතරයි ප්‍රේමා මම මේ පපු අරින්නේ.
කවුද දන්නේ ප්‍රේමා අපිට ඇදේම චූකක් කියන ලෙඩක් හැදලා එක්තෙන් වෙන්න වෙයිද කියලා මිනිසුන ජීවිත එහෙම වෙනවා සුන්දරි ඉන්නකොට ඉමේබ අතකගා ඉන්න මිනිස්සු එදාට නැහැ ඒත් හොඳ මහත්යෙක් නෝනාගේ චූකක් ටික පවා අතගාන්නේ ආදරේ මාත් එහෙමයි මං කවදාරි මගේ මහත්යව ආදරෙන් බලා ගන්නවා තම දරුවා ගැන හිණින්වත් බිය යුතු නැතේ සුදාසර සිදුරි තරුණ වයසේ කිල්ල නොදන්නේ මේ ටිකේ හම්බවෙන හම්බවෙන පිරිමිය ඉදිරි යට ඇඳුම් ගලවන්නේ ඒ නිසාය අපේ බේබිට එහෙම මහත්යෙක්මම ලැබෙයි මම පතන්නේ ප්‍රේමා අම්මට තාත්තට වගේ මට සාදු කියලා වඳින්න පුළුවන් කෙනෙක්ව ඔයාට වගේ ඔහොම දේවල් අපිට හිතුණා නම් අපිට මෙහෙම වෙන්නේ නැහැ බේබි ආදරේ කිව්වම අපි හිතේ ලෝකෙම යාළඟ කියලා එහෙනම් වස්සේ බෑම් පැති මල් කඩන්න යන්න එපා හොඳේ මං ආචාර්ය හදන් ඉන්නම් ප්‍රේමා එසේ කියා එළියට ආවාය ලොකෝනෝන දොරාසලම ඉන්නවා යකිද්දි ප්‍රේමා තොල්පට තද කර ඇයට ඇස්වලින් යමක් කීවාය අම්මාද හිස වෙනවාය ලොකෝනෝන සියල්ල අසහන් බව ප්‍රේමා දනි ඒ කතකට ඒ හොඳය අම්මා කෙනෙකුට මෙහෙම දෙයක් වාසනාවකි අමුතෙන් ඇයව පරිස්සම් කරන්නට දෙයක් නැත මොහොතකට කලින් තමා කියව දේවල් කීවේ තමාමද සපෝස් හිතුවාය ආදරය ගැන ඒ තරම් බර සිතුවිල්ලක් සිතාවත් නැත සමහර විට හදවත පතුලේ එවෙන්නක් තිබින්නට ඇත මගේ ඇස් දෙකේ සරහා මං වෙනින් මහ ලොකු පරිත්‍යාගයක් කරන්න ඕන සපෝට තමා කියව දේවල් සිහිවිය එසේ තමා වෙනින් ලොකු පරිත්‍යාගයක් කරන්නේ කවුද අම්මා ටිකේ වෙලාවකට පස්සේ සපෝගේ කාමරයට ආවි කිසිවක් නොදන්නා ලෙසනි සපෝන්නේ කැඩපත ළඟට වී කම්මලක කුඩා කුරුලෑවක් මිරිකමනි අනේ පුතේ කුරුලෑ මිරිකන්න එපා තව වැඩි වෙනවා උණ වගේ ඇවිත් අම්මා ඒක දවස් දෙක තුනකින් යයි කෝ බලන්න අම්මා කෙල්ලගේ මූණ ළඟට කර බැලුවාය දවසින් දවස ලස්සන වෙනවා අම්මාට සිතුනේ ඔය කුරුලා නෙමෙයි මෙනික එහෙනම් ඇස්වා ගෙඩියක් ඇස්වා ගෙඩි මට කොහෙ ඇස්වාක් වඳින්නද සපෝ ඇස්වාය වඳිනොන වඳින්නේ අර වඳුරු මොඩාගේ ඇස්වා තමයි ඇයි හිනේ දෙකලනේ සපෝ පස්සෝ සිතුවාය වාගේ කොට්ටුර දෙකක් තියෙනව නේද හොඳ ඒක දෙන්න පුතේ දිලාරගේ කාමරේට දාන්න මල්ලි ගේව කිලිටුයි. ඇයි රැහැට චොකලට් කගානේ නිදාගන්නේ? අනේ යාට දෙන්න රෝස පාට ලස්සන දෙක. මං පරිස්සමින් තියාගෙන ඉන්නේ. මොකටදෝක පරිස්සමින් තියන් ඉන්නේ? කෙල්ලෝ එහෙම ලස්සන ඒවා පාවිච්චි කරන්නේ නැත. එක හොඳ දවසක් එනතුරු ඒවා තියාගෙන ඉන්නේ. ඒ හොඳ දවස කුමක්ද? ඒක මං තාම පාවිච්චි කළෙත් නැහැ. මං සෙන් දාලා එහෙම අරන් තියලා තියෙන්නේ. එහෙනම් එපා. මං වෙන එකක් දාන්නම්. ආම නූරෙලියන්ලු හිතන් ඇති මං එයත් එක්ක ජෝඩු දාගෙන නූරෙලියයි කියලා මටත් ඔය එන ගමන ඇල්ලුවේ නෑ මටත් අල්ලන්නෙම නෑ අම්මා බබා බබා කියාගෙන අම්මා සිනාසුණාය මේ වලට එන්නේ ටිකක් මේ වලට යාලටත් අයිතියක් තියෙනවා කියලා පෙන්නන්න අම්මා තාත්තා බඳිනකොට මෙයාලා මොනවද කිව්වේ ඒ දවස්වල ඔච්චර ප්‍රශ්න ආවද මං උසරිය ඇඳද්දත් වැරදි සාය හැට ඇඳද්දත් වැරදි ගවම ඇඳද්දත් වැරදි ඒත් අපරාධ කියන්න බෑ වාගේ සීයා. එයාගේ දුවලට වඩා මට ආදරේ. ඒක තමයි සීයා මටත් ආදරේ. ඔහොම ඉඳගන්නකෝ ඔයාට බඩුවක් කියන්න. සපු අම්මා දෙස පුදුමයෙන් බලා ඇඳ මත ඉඳගත්තාය. ඇයි අම්මේ? නෑ, ඔයා හෙට බැඳලා ගියත් මං ආසයි හොඳ කෙනෙක්ව ඉතින්. ඒත් ඔයාට ආදරේ කෙනෙක් ලැබෙන්නේ නැතුව නිකන් හොයන කෙනෙක්ට ඔයා බඳලා දෙන්න මාත් ආස නැහැ. සපු කතා කළේ නැත. අම්මා එසේ සිටීම සැනසීමකි. තාත්තා නිකන් හිතන් ඉන්නේ තව ටික දවසකින් ඔයාව බඳලා දෙන්න. ඒත් මං ඒකට වචනයක් දුන්නේ නැහැ. අනේ අම්මා. ඔයා මේ ගමන් මොන හරි ඉගෙන ගන්නත් බලන්න. නැත්තම් ෆාම් එකේ වැඩපළවත් මීට වඩා උනන්දු වෙලා කරන්න. එතකොට මට පුළුවන් තාත්තට කියන්න ඔයා ඔහොම ටිකක් හිටපුවායි කියලා. ඔව් නැත්තම් පොලිසිය කෙනෙක්ව හොයන් ඇවිත් කියයි බඳින්න කියලා. නෑ තාත්තා එහෙම කරන්නෙත් නෑ. එයාත් ඔයාට පණ වගේ. කියන්න බෑනේ. පණ කාට දෙයිද කියලා. ඒත් මැනික කවදාරි බඳින්නම් වෙනවා පුතෝ හොඳද තව ඕනනම් අවුරුදු තුනක් දෙන්න පුළුවන් එච්චර යන එකක් නෑ ඊට කලින් මගේ කියන අය දැන්ටමත් එනවද කියලා කවුද දන්නේ සපු යටිසිතින් සිතුවාය තාත්තා මල්ලිව එක්කන් ඉන්න වාහනයක් ඇරලා තාම නෑ පව් අපි දවස් දෙකක් මේ පාර තියාගමු යවද්දි මගේ පපුවත් පිච්චිනවා අර ආපු ළමයාගේ වැඩ කොහොමද හොඳද අම්මා සන්නේ සහකරගෙන බව පසපු දනි මට තේරෙන්නේ නෑ අම්මා සියර නම් ඉහට තුඩින්
ඔන්න දැන් ට්‍රේනින් එකකට න්ියුසීලන්ඩ් ෆාම් එකට දාන්න යනවා. ඒක හොඳයි තමා. ෆාම් එකක් දැන් ටිකක් කඩා වැටිලා. ඔයත් ටිකක් වැඩිපුර සියයට උදව් වෙන්න. අනේ මං කරනවා. අම්මා සපෝගේ ඇඳින්නේ ගිට්ටියගේ හිසද අතගාගෙන. ඇයි කොහොම කෙනෙක් හොයාගනීදයි අම්මාට සිතුනේ.